අපි මාපහුපල පාඩම පටන් ගත්තු උත්ත එහෙම සමාවෙන්න උපහහිකකෝ ඔප කල තික තියෙන්නේ අපි අටශේනයේ අපි ගනිතය පටන්ගත්ති ළඟදී මේ තාම ටික කාලාෑ වෙන්නේ පලවෙනි පාඩම පටන්ගත්තේ අපි විද්‍යාව පන්තිය අපි හත්වනි පාඩ වෙනක ඉවර කල්ලා තියනවා අපි විද්‍යාපන්තිය පටන්ගෙන ගොඩක් කල් අපි හතර විින් මාස්සිත්‍ර පටන්ගත්තය අපි ඒ එක දූලපුතාලක් කලින් වීඩියෝොහෙම බල්ලා ඒ දව ituකොට ඒ විjaාපන්තියේදේවල් එකහොක් එක ග kali itu tapi මේ අවස්ථකොට ක කන්නේ අප මේ ක කරන්නේකොට මේගනිවැ පා apa poddak mata ke mulaidang mulaidang tapi poddak mata ke tapi kali pat enggak kataන්න kepala per වෙන පෝඩක්මං එක වයිඩබෝ් එක පොඩක් ඇඳල පෙන්න්නන්නම් එක පොඩ්ඩා කියන්න දුලපුතාර අපි මෙතන මේ කතා කරේ අපි මේ සංඛ්‍යාරටා කියන පාඩම අපි කතා කරන්න එතකොට සංඛ්‍යාරතා කියන පාඩම අපි කතා කරන්නේ මේ සංඛ්‍යාරටා කියන එක මොනවටද භාවිතා කරන්න කියන එක දැනගෙන ඉගෙන ගන්නකොට දූලපුතාලා ඒ පහසුවෙන් ඉතාම කැමැත්තෙන් ඉගෙන ගන්නවා ඒක නිසා තමයි මේ සංඛ්‍යාරතා කියන එක මොනවගේ අවස්ථාවල දද අපි භාවිතා කරන්න කියන එක පොඩ්ඩක් කතා කරන්න හිතුවේ කලින් එතකොට අපි සං්‍යාරටා කියන එක අපි කලින් කොඩ්ඩක් කතා කල තියෙන මේ කතා කර තියෙන කොටස නමුත්තා පහුපාරක් දලපුත්හල එක තේරුම් ගන්න පොඩ්ඩක් එක අද පැහැදිලි කරන පහුපාරක්. අපි සං්‍යරටා කියන එක අපි හිතුවුවොත් එහෙම වාහන වගේ දෙයක් දුලපුතාලට තේරුම් ගන්න පහසු වෙන නිසාමාන් කියන්නේ වාහන වගේ දෙයක් මෙම ක්ලස් කන්නකම් පැණියක් තියන වෙතකොට වාහන මෙහෙම පලවෙනි වාහනය එතකොට හනත තුන්වැෙන වාහනේතකොට හත්තරබනි වාහනතකොට මෙහෙම වාක්ලැස් කන්න කම්පැනිියයක් තියෙනව කලා බැලුවොත් එහෙම එතු කොටා අපි මේ පොඩ්ඩක් එක මතක් කල්ල කලින් පටන් විවරපුදැන්ටයන්න බලාපොත් කොට මේ මේ පලවෙනි වාහනය මේක දෙවිනි වාහනයක තුන්වෙනි වාහනය මෙතන හතරවෙනි වාහනය තවදිගට මෙහම වාහන පෝලිමර තිය කෙල හිතුවොත් එහෙම මේ වාහන එතු කොට එක මානුසයෙක් මෙතන මෙහෙම වාහනක් ලස්කර අවශ්‍ය කොටස් ගෙනෑහම ඒ සවි කන්න වාහනයට කෙලා හිතුවොත් එහෙම මේ රෝබෝ කෙනෙක්තිින් නොව මෙහෙම රොබෝ කෙනෙක් එත කොටේ එක නිකාං කූඩයක් වගේ ම රොබෝ කෙනෙක් එතකොට මේ රබෝටේතකොට අවශ්‍ය ඒ ස්ථානය මොනවානයට ඒකට අවශ්‍ය කොටස් කිව්වා හම ඒ රෝබෝඉතන්ට ගෙනහින් දෙනව කියලා හිතුවොත් හෙම එට රොබෝතකොට එක ගෙනියන්න ඒ තියෙන ප්‍රම ස්ථානය එොට මෙතන රෝබෝ කටන් ගනි මෙතනින් කෙලා හිතුවොත් හෙම මෙතන ඉඳම් මීත්‍රය අද්දුලින් මෙතන රබෝ පලවිනි ස්ථානය තිය කෙලා හිතුවොත්හෙම දෙවනි ස්ථානය අපි මීටර් දෙකක් පිය පර්තරයකින් තුන් විනි ස්ථානය පහු බැලුවොත්තේම මීට දෙකක් පරතරයකින් හතර විනි ස්ථානය බැලුවොත් එහෙම පහු මීට දෙ එකක් පරතරයකින් තියෙෙන හිතුවොත්ත එහෙම එතකොට අපි මේ රොබෝටේතකොට රොබෝ මැසින්ට එකට කියන්න ඕන එතකොට අපි හිතුුවොත්ත එහෙම මුල් අවස්ථාවදි මීට්‍රයත්තුර තියෙන ස්ථානයට ගිනින්න කල අපි මෙතන මේ ස් රහ යන මේක්ෂේත කොට ගණන් ගන්න අපි මේදිකර මේදික පමණය අපි කියන්නේ මෙතන එතකො මීටය අ දුර ගෙනියන්න කෙ කිවවාහම මෙතන්ටේ නොතකොට එකක් වැග මනුසයයේඒ අවශ්‍ය ටික ගන්නවා අප හෝ පිහිතුවත් එ මීටට මෙත නිදාන්තාව මීටය දෙකක් තිෙන ස්ථාට ගෙනියන්නන්නේ කිවොත් හෙම මෙතන ඉන්න කෙන ඒ අවශ්‍ය දේවල් ගන්නහ ඒම කියන්න පුළුව. අපි හිතවොත් එහෙම මේකද අප හැම අවස්ථාව දිම රෝටයත කොට මෙතන්ට මෙතන්ට ගිනිියන්න කිය හවුහල් ැසින් එක මේ කොපියුටියක් හමතියාගෙන ඇතකොට මේ අවස්ථාවදත කොට මෙතන්ට මෙතන්ට මේක ගිනිිය අන්න කියන එක ඉතාම අපහසු ඇත්තටම ඒ ගණනය කල්ලා මෙ මෙතන් අප හිතුවොත්තේම හත්තර විනි මනුස්ස්‍යයට තක කොට අතර ඒවාහන තියන තැන කෙනාටත කොට අපි මොන හරි ගෙනියන්න ඕන කියල කිවත්හම අපි එතැට තියෙන දුර ප්‍රමාණය ගණනය කරන්න වෙන එතකොට දෙකයි මීට්‍ර දෙකයි මීට්‍ර දෙක මීට ැන හයයි මීත්‍රය එකයි හතයි මිතකොට මතන ඒ රබෝ වැඩකරවන කවරරි උපරේට කෙනෙකෙතකොට හතයි මීටර් තැනට මේක ගෙනියන්න කියනකොටඒ ඉතාම අපහසේ කැන කාරක්ෂමතාව ඉතාම අඩුයි එතකොට අපි ඒවාගේ අවස්ථාවකද මොකක්ද කරන්නේ අපි මොකදද කරන්න මේක යම් කිසි සූත්‍රයක් කිසි දෙයක් තියෙනවා මහාරි එන් කියන හරි මහා කරිහකින් අපියට එන්සාමානයි හතලිය කියලා දැම්මොත් එතකොට ඒදී හතලිය තියන තැන්ට ගිනිි හිල්ලා එතකොට ඒ බඩුව දෙන්න පුළුවන්න. අපි එන් කියන එක එතකොට ඒකට දෙක කියලා දැම්මහම මේ දෙවනි මෙතැන්ට මේකයින් කියල කිවොත් එහම එන් දෙක උනවස්ථාවයිතයට මෙතැට ගෙනඇල්ලලා ර්‍රබෝ් මෙතැට එන්න පුළුවන්න්නම් එතකොට මේ මනුස්්‍ය අර පුළුවන් ඒ අවශ්‍ය වෙලාව බඩුවගන්න එතකොට මේ එන් කියන එක එතකොට කෙලිම්ම මේ වාහනය අන්කෙයට සමාන වෙනතකොට අපිටඒ පැටලෙන්නේ න ඇතකොට අපි හම ගණනය කරන්න කොට අපි හිතුවත්ත එහම තුන්වැනි කෙනාට එතකොට ගෙනියන කොට හතයි මීට කියල දැම්මොත් එහෙ මතකොට අපිට ඒ අපි සීයි එතකොට වාහන සීයක් දාහක් එෙම එකක්ලැස් කරන්නකම් පැනිියක් ව නොත් එහෙ මතකොට ඒ ඒ දිග ප්‍රමාණය එතකොට අපිට වාහනය අකේ දිග ප්‍රමාණය ඒ දුර ප්‍රමාණය ඇතර සම්බන්ධයක් අපිට තේරරි තකොට දින්න පුලුවන් හැකියාව වැඩිය ඇතරම් ඒක නිසා අපි ඒ පරිගානක ඒ මොහක්හරි ඒ පරිගානකේඒ මොහකර ප්‍රෝග්‍රෑමිහක් කරිහම ලියලා ඒක කරන්නවඋන එතකොට රොබෝ වැඩ කරවන්නව නං එතකොට ඒ රොබෝට්ය එතකොට කිසියම් සමීකරනයක් අපි දීලා තියෙනවා ඒක අපි එන් කියන එක අපි ඒ එන් හරි ඒ කියන එක අපඒ කියන කීවනි වාහනිද කියනක එන් කියලා කිවොත් එහෙම එතකොට ඒකට අප අගේ අ දෙන්නේ අපි අගේ විතරයි දින්න එ කොට අපි සියවිෙන වාහනයට මො හරියවන්න න එන් කියෙ එක සමානයි සීය කියල දුන්න හැටිය තකොට රොබෝ ගිහිල්ල සයවැෙන වානයට දෙනව නම් එතකොට ඒ අපිට ඉතාම පහසුවේ ඒැන් හාර්ෂ්්‍රමතාවයක්ත් වැඩී එතකොට ඒක පරදින හැකියාවත් ඇත්තටම අඩුවෙනු එතකොට මේ අවස්ථාව විදි එතකොට එතකොට කතා කරන්නේ මේකදී මේ රොබෝ කියනෙක් කෙනෙක්ට එතකොට කොයි මේ අවස්ථාවිතරක් නෙවෙේ විෙනත් අවස්ථාවලදී අපි පෝග්‍රෑම්වල මේ වගේ පොදු සමයකරණයක් භාවිතා කන්නවා පොදු සමීකරණයක් භාවිතා කන්නවා එතකොට ඒක එන් කියනෙ එක අපි යම්කිසි අගේ අත්දුනාාම ඒක අව්‍ය අගේ එතකොට අපිට ලාගරන පුල කන් අශ්‍ය පිහිටීම වෙන්න පුළුවන් ඒක අවශ්‍ය ඒ මොහක් හරි ඒ මොහරිේ ද චිප්ගාන වෙන් ළම අපිතුවත්හෙම මොුණ හරි සමඩක් සමි කන්ඩක්ටර් සයි මොහකරේඩියෝ හදන ප්‍රමාණය හරි ඒවාගේ දෙයක් වෙන්න පුළුවන් එතක කොරප්ට හොච්චර ඒවා හදන්නද කියනකවෙන්න පුළුවන් ඒවාගේ දේවල් අපිට මේ පහස්සුවෙන් දෙන්න පුළුවන් මේ පොදු සමීකරනය අත්තියෙන් නනා අපි මේ අවස්ථාවදි පොඩ්ඩක්ක බැලවෝොත්ත හෙම මංම තැන්දී මේකෙදී අපි පොදු සමීකරණේ මන් දෙකයි එන් එක කිය මෙතැ දිලියන්නං ඒක අදලපුතාලා ඉස්සරාට පාඩමේද මේක ඉගෙන ගන්නව කොහොම දහදන්නේ කියලා එතකොට මේකදී අපි එන් කියන එකට එක දුන්නොත් මොකොද වෙන්නේ එතකොට එකයි මීටර් කියන මෙතැන්ට එතකොට මේ බඩුව ගිෙන හිල්ල දෙනු අපි දෙකයි එන්ද්‍රීනය එක කියන මේ සමයකරන්නේ තමයි රොබෝට දීල තියෙන්නේ අපි ඒ එකදී එන් කියන එක අපි තුන කියල දැව්නොත් එහම මකොද වෙන්නේ එතකොට මේ අවස්ථාවදිතකොට එන්ට එක දුන්න හම කියද එකයි මීට කියලා අපිට දී කියලා දන්නන් එතකොට දිග ප්‍රමාණය එතකොට ඒක්කොට එකයි මීට තියන තැන් තියන මේ මැසින් එකට ගිහින් දෙනවා අපි මේ අවස්ථාවදි තකොට මංගෝනම් එක දී කියල දාරන්නම් දුර ප්‍රමාණය කියන එකට එතකොට ඩී සමානය දෙකයින්්‍රන කියලා එහම දාන්නම්ම මේ අවස්ථාාවදිී තකොට මේකද එන්නසාමාය තුන කිය දුන්නොත් එතකොටද සමානය එතකොට හයින් එකක් අඩවෙච්චය කියන්නේ පහ වෙන කියන්නේ තුන්වෙනි තැන තියන එක මෙතන මෙතන තමයි පහ කියල කියන්නේ මෙතැන තියෙන ඒවාහනේ ළඟට රොබෝග ගිහින් දෙනවා යන ඒ වගේ අපිට එන් විතරක් කිව්ව හම මේ පරිගණයකට මේ සමී කරන්නේ මුලේ නම් දීලා යෙනවා එන්න අපි දුන්න හම රොබෝ එතන්ට ගිහිල්ල අවශ්‍ය ඒ කොඩස්ටික ගිහින් දෙන්න ඒවාගේ දෙයක් අපි ඉතාම පහසුවෙන් හරිගස්සන්න පුළුවන් මේ සමීොත් මේ අපි ඊළඟට මේ අපි කතාගන්න මේ සමය කරන්න ඉගෙන ගත්තා මැත්තටම අප ඒක කමයි මේ කතා කරන්න එ කොට මේ සංඛ්‍යා රටා කියන සංඛ්‍යා රතා කියන එක අපිට ඉතාම වැදගත්වෙනවා ඒ පරිගණක ආදිය භාවිතා කරන අවස්ථාවල වගේ විතරක්නෙවෙයි අප ලබාගන පඩිය වෙන්න පුළුවන් ඒවය වැඩිවම් වෙන්න පුළුවන් විවිධ තැන්වලදී අපි ඒ එක භාවිතා කරනවා නමුත් අදඒ පරිගණ කතාක්ෂණයත් එක්ක ඒ ඉතාම විශාල ලෙස භාවිතා කන්න තත්ත්යට පත්තල තියෙනවා ඒ නිසා දලපුතාල මේ මේ අවස්ථාවදින අපි කතා කන්න ඊළඟට කතා කන්න මේ සංඛ්‍යා රටා කියන එක ඉතාම වැදගත් කොටසක් ඒ නිසා ඒක හොඳින් මතක තියාගන්න ඒ ඉතාම වැදගත් කොටසක් කියන එක අපි අපි මේකෙදී කලින් කල්ල තියෙන නිසා අපි පොඩ්ඩක් මේකේ මුල් ටික මතත් කල්ලා කලින් අවසංකරපුතැන්ට යන්න බලාපොරොත් වයවා අද එතකොට මේකෙදී සංඛ්‍යාරටාවක් කියන එක අපි මුලින්ම තියන පදේ අපි මෙතන මුලින්ම තියන කලින් අවස්ථාවදී මුතිවුණ මුල්ම වාහනය කළ ගත් ොත් එහ මුලිම තැන කොට ඒකට අපි කියනවා පළමු පාදය කියලා. පලමු. පළමුුවන පදය කියල කියනව එකට එතකොට මේ මේ දක්වල තියෙන එතකොට සංක්‍යාරටාවය එතකොට අපි මුලින්ම තියනකට පදය කියනවා එක එතකොට මුල්ම තියන පද එකට තමයි අප සංක්‍යාරථාවේ පළමු පදය කියල කියන්නේ අපි සංඛ්‍යාරටාවේ පදයක් කියන එක එක සංක්‍යාවක් කියන එක පදයක් කියලා හඳුන්වනව කියන එක එතකොට සංක්‍යාරථාවේ අපි මේ කතා කරන්නේ වෙනි පිටුවේ තියන කොඩස ගෙන කතා කරන්න අපි මේ සංඛ්‍යාරත්තා කියනෙ එක ඇතනම එතකොට සං්‍යාරත්තා කියන එකතු කකොට සංඛ්‍යාම යම්කිසි ඒ රීතියකට එහමටත්ං යම්කිසි ක්‍රමයකට අපි කලින් අවස්ථාවේ රෝබෝගල මේ වාහන එකක්ලස් කන්න ඒ ස්ථානවල පිහිටීම කියන එක අපි දැක්ක අ එතකොට යම් කිසි පිළිවලකට ඒව නරන් ඒිපේ ෝලිමට තියෙනව කියන එක එතකොට එතකොට ඒවාගේ යම්කිසි නිශ්චිත ක්‍රමයකට එහමනත්තම් රීතියකට ඒ පිළිවල්ට තියෙන දීවලට තමයි මේ සංඛ්‍යාරථාවක් කියලා කියන්නේ. එතකොට මේ සංඛ්‍යාරථාවේ මේ එක සංක්‍යාවක්්‍යෙතකොට සං්‍යයාගුඩත් යන තකොට එක සංක්‍යාවක් තකොට හැම සංක්‍යාව මෙතකොට සංඛ්‍යා රටාව අපි පදයක් කියල කියනවා මේ අවස්ථාවද මේ තුන කියන්නේ පාදයක් පහ කියන්නේෙත් මෙතන මේ සංක්‍යා රටාවගත් තොත්ත හෙම පහ කියන්නේ එ පාදයක් හත කියන්නේ පාදයක් නමේ කියන්නේ පාදයක් කොටහ කියන්නේ පාදයක් එතකොට මේ වට අපි පදයක් කියල කියනවා මේ එක කොටසකට එක ඉදක්කමකට එකොට මේද අපි මුලින්ම තියන ඉලක්කමට කියනවා පලමු පදය පළමුුවන පදය කියල කියනවා මේ මුලින්ම තියන ඉලක්කමට. මේ කවදාත් මේ ගනිතේදී පලවෙනි පදයක මොකක්ද කියලා ඒවගේ ද ල් අහන්න නැහැත්තටම අප එක සාමාන්‍යයෙන් අසාමානය ඒ වගේද අහනවයි කියෙන ඇතටම අප එක කොහොමද භාවිතා කරන්නේ ගනිතය කිය එක අපි සුළු කල්ලා කොහොමද භාවිතා කරන්න එකන එක ඉතාම වැදගත්තයන්නේ ඇත්තටම ඒ. සුළු කිරීම කරන්න ඇත්තරම ගනිතය ගනාා හදන්න අපි මේවා අර්ථකථනය කියන එක ගැනගෙන තියෙන් ඕන එතකොට පළවෙනි පදය කියලා කියන්නේ මේ මුලින්ම දක්වර තිනෙ මේ ඉලක්කමට තමයි පළවෙනි පදය කියල කියයි එතකොට අපි මේකද ඉතුරුටි ැලුවොත් එ හෙම මේ පළවෙනි පදයයි දෙවැනි පද අතර හැම එකකම කමාවත් ය හැම පදයක් අතරම කමාවකින් සමයි මේ අද සම්බන්ධ වෙන්නේ අපි උදාහරණකට කිවොත්තේම තුන්න පහ කියල මෙහම ලියල තිව නොත් හම මේ එක මනුසේර කියන්න පුළුවන් තිස් පහ කියලත් කියවන්න පුළුවන්. අපිට හත කෙල්ලි වුණත් එහෙම මේ තුන් සය පනහ කෙල්ලියන්නට කියන්න පුළුවන්. එතකොට ඒ වෙන්න හෙම වෙන්න නැතිවෙන්න තමයි මේ අපි හැම පදයක් අත්තරම මේ කමාවකින් සම්බන්ධ කරන්න. එක දූලපුතාලා ඒ තේරුම් ගන්න එතකොට මේකදී එතකොට ඒවාතර මොහක්කරි වෙන් කිරීමට වෙන් කරන්න තුනයි පහයි කියන එක අපි තිස් පහ කියලා කියන්න නැතිවෙන්න. අවස්ථාවද තිස් පහ කියල කියන්න නැතිවෙන්න අපි ඒ අතර මොහක්හරිවෙෙන් කරන්න ඕනෑ ඒකැන අපි තාප්යක්රි ඒවගේ සමාරදේවල් වෙන් කරන්න භාවිතා කරන්නවෙතකොට ඒ වගේ මොහක් කරි වෙන් කිරීමක් සිද්ධ කරේ නැත්තම් එතකොට මේ පළවෙනි පදේ මොකක්ද දෙවැනි පදේ මොකක්ද කිය එක අපිට තේරුම්ගන්න බැරිවෙනවා එතකොට ඒ වගේ අවස්ථාවකද එතකොට අපි මේ පලවෙනි පදය දෙවෙනි පදයම වෙන් කරන්න කමාව කියන එක භාවිතා කන්නවා එතකොට මේකෙදී අපි සං්‍යාරට්ටාව කියන එක එතකොට ඒ පද සෑදිල තියෙන කියල කිව්වාක් මුලින්ම තියන පදර පළවෙනි පදය කියල කිව්වා ඒ පදත්තරා අපි කමාවත්දාල තමයිඒ සම් ලියන්නේ කියන එක තමයි අපි කතා කරේ එතකොට මේකෙද කලින් අවස්ථාව අප මේ කතා කරපු මේ අවස්ථාවවිදි තුන පහ හත්ත නමේ එකොළලා කියන පළවෙනි පොත පිටිවෙ තියෙන කොටස තුන පහ හත නමේ එකොළලා කියන මේ කොටස බැලුවොත්තීම මේවා පද සංඛ්‍යාව සීමිතයි එතකොට මේකද පාද පහත් තියෙන්න්නේ එතකොට තමාර ලාර් පාද හතරහත් තියෙන පුළුවන් එහෙම ඒ සීමිත පද සංඛ්‍යාවත් තියන ඒවට අපි කියනවා ඒ පද සං්‍යාව පරිමිත පරිමිත කියන්නේ සමිත කෙනෙතකොට යම් සීමාවත් තියන එතකොට පද සංඛ්‍යාව පරිමිත වූ සං්‍යා රටාවක් කියලා කියන එතකොට මේක මතකතියාගන මේ කොට ස එතකොට පදසංඛ්‍යාව එතකොට නිශ්චිස පද සංඛ්‍යාවක් නම් තියෙන්නේ ඒකට අපි කියනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා අපි ළඟට කතා කරන්නේ මේකේදී පද සං්‍යාව අපි සීමිත නැති කැන පද සංඛාව අපි දාහක් වෙන්න පුළුවන් ප ලක්ෂයක් වෙන්න පුළුවන් ඒ වගේ විවිධ සංඛ්‍යයාාවැ සීමමිත නැතිතකොට ඒ ඕන පදයක්තියෙන්න්න පුළුවන් ලක්ෂය වැඩි පදේ තියෙන පුළුවන් ඒකදී ඒ දහස්වැනි පදේ තියන්න පුළුවන් ඒවගේ ඒ සීමාවක් නෑ ඕන තනන්තියන පද ඒ මිලියනේ වෙන්න පුළුවන් ප්‍රිලියරෙන් වෙන්න පුළුවන් එතකොට ඒ වගේ පද ඕන ප්‍රමාණයක් තියෙන සංඛ්‍යාරටාවක් ගෙන තමයි අපි නඟට කතා කරයි එතකොට මේ වගේ සංඛ්‍යාරටාවකට අපි කියනවා පද සං්‍යාව අපි අපිරිමිත වූ සං්‍යාරථාවක් කියලා මේ වගේ සංඛ්‍යාරථාවකට අපි කියනවා පද සං්‍යාව අපිරිමිත වූ සං්‍යාරතා කියලා එතකොට කලින් සං්‍යාරටාව පද සීමිතයි ඒකහ පදහරත්තියෙන පුළුවන් පද පහත්තියන පුළුවන් පදහයක්යන පුළන්ගට කොඩ සීමමිත පද සංඛ්‍යාවත් තමයි කලින් සං්‍යාරටාවති වුණේ. එතකොට ඒකට අපි කිව්වා පද සං්‍යාව පරිමිත වූ සං්‍යාරටාවක් කියලා. අපි මේ අවස්ථාව කතා කරන්නේ පද සංඛ්‍යාව අපි නමට වූ සංඛ්‍යාරටාගෙන තමයි අපි මේ රඟට කතා කරන්න. අවස්ථාාවදියට කොට අද සංක්‍යාව අපිරි මිත උු සංක්‍යරටාව ොහොමද අපි නිර උපනය කරන්න කෙනෙක තමයි අපි කතා කර නි රත එතකොට මේකෙදී මේකදී එොට මේ අවස්ථාවිදිත කොට මේ අවස්ථාාවදි කොට මේ අවස්ථාව බැලුවොත් එහෙම එතකොට පද සංඛ්‍යාවතකොට මේ අවස්ථාවද මේ පද සංඛ්‍යාවේතකොට අපිරිමිතඋුණු සංඛ්‍යාරතාවක් කොහොමද අපි දක්වන්නේ කියන එක අපි බැලුවොත් එහෙම තොට මේකදී මේ උදාහරණ කරම මේ දක්වල තියෙක උදාහරණයක් තම මෙතන දක්වල තියෙන්නත කොට යම් කිසි පද ප්‍රමාණයක් තර හතුනක්ට හතරක් කරි පහ කරෙම පද ප්‍රමාණයක් යම් කිසි දක්වලා අපි මේ අවස්ථාවදී පද හතරත් දක්වල තියනවතකොට හය. අ කියන මෙතන පදහතරත් දක්වල තියෙනවා ඒට පස්සේ තිත්තුනත් දක්වල තියෙන තිත්තුනෙන් කියන්න එතකොට මොකදද මේ සංඛ්‍යාරටාව මෙතනින් ඉවර වෙන්න ඒ අනන්තය වෙන කාන්තිය කියක තමයි මේ දක්වල තියෙනෙ න සීමාවක් නෑතකොටඒැ සීමිතම් පද සංකඛ්‍යාවක් නෙවේ කියන එක තමයි දක්වල තියන. ඒ නිසා ි කලින් කතා කරපු අවස්ථාාවදියටකොට පදසංඛ්‍යාව සීීමමිත වුණු පදසංඛ්‍යාවත්ති වුණේ දැන් අවස්ථාවදි අප පදසංඛාව අසීමිතයි එතකොට මේකට අපි පදසංඛ්‍යාව අපි මිත ූ සංඛ්‍යාරථාවක් කියනවක් කියලා අපි කතා කර ඇතකොට මේක මේ අවස්ථාවිදියටකොට දෙක හතර් දෙකකමාවත්දාලා හතරකමාවදදාලා හයකමාවදදාලා අටකමාවදදාලා තිත්වනකින් තමයි මේක දක්වන්නේ සමහර අවස්ථාවලද දූලපුතාල නමේෂේණීයේදත් ඉගෙන ගන්නවා සංඛ්‍යා රට්ටා කියන එෙතකොට මේ අවස්ථාවදි පද හතරක් ම මෙතර මේ දැක්වවා ඒ සමාරජ පද පහක් වෙන්නක් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නක් පුළුවන් ඒකදී මොකද අපි මේ පද සංඛ්‍යාව දලපුතාලට මෙහෙම දෙකයි හතරයි කියලා දැක්වල මෙහම තිත්වනනාත් තිව්වොත් එහෙම මේ අවස්ථාවදී මේකට පිටිපස්ස සංක්‍යාව දලපුතාලට තේරුම් ගන්න පුුවන්ද. ඒ. බැලුවොත්තහෙ මේකෙදී එක ඒ ආකාරයයක් විතරද්ධ තියෙන එක ගැන කතා කරන්න එතකොට මේකද දෙක හතර ඊළංගකේදී අපිලියන්න පුළුවන් දෙක හත්තර හය කියල් ලියන්න පුළුවන් අපිට එහෙම නැත්තං දෙක හතර අට කියල ලියන්න පුළුවන් කාටහරි ඊළඟට තව කාට හරි ලියන්න පුළුවන් දෙක හතර ඉළඟට දාසේකිල් ලියන්න පුළුවන් එ සංඛ්‍යාරතා මේකෙද කීපයක් තිය නොවඇතකොට මේ වගේ තවතිය නොවම මෙතන කීපය යු්වෙතකොට එතකොට මේ වගේ මෙහෙම සංඛ්‍යාරතාවක් ලිව්වයි කළ ෙතකොට එක සංක්‍යාරටාවක් වෙන්න ඇතකොට මේකද මේ ලිව්වාආආරය අනුව එතකොට සං්‍යාරථාව කීපයක්ත් එතකොට තියන්න පුළුවන් එතකොට අපි අනිවාරයෙන්ම එක සං්‍යරතාවක් තියෙන විදිර මේ වගේ එකයන්නේ මෙතන මේ ක්‍රමය එක අන්නේ නීතිත් රීති අත්තිය නොව එතකොට මේකදී මේක දි රීප අත්තිය නොව මේ පද වෙනස් වෙන ඒ නිසා මේ පද දෙහෙකින් තුනකින් කිය සමාරට තුනකින් ලියන්න බැරිවේතකොට ඒ සං්‍යාරථාව එතකොට සංක්‍යා පද ටික දන්නවනම් මුල් පද ටිකෙන් එතකොට ඊළඟ පද අපිට තීරණය කරන්න පුළුවන් වෙන දෙයක් වෙන්න ඕන සංඛ්‍යාරත්තාව ඒ නිසා මේකද මේ අවස්ථාවතකට පද සමහරවිලාවට පද හතරක් වෙන්න පුළුවන් එතකොට සමහර අවස්ථාවලදී ඊට වඩා වැඩ පද සංඛ්‍යාව තිය අවස්ථාව තියන එක දදුර පුතා නමශේණයහම කොතට ගියාමයකද තියෙනව ඇත්ත මේගේ අවස්ථාව උදාහන්න වදයට. එතකොට ඒ වගේ තිය කියන එක මතක තියාගන්න එතකොට දලකපුතාලා මේ පද ලියනකොට එතකොට ඒ පද සං්‍යාව එතකොට ලියන් ඕන, කවුරුහරි ඊළඟ පදේතකොට ලිව්වාහම එක විවිධ පද ලියන් නැතිවෙන්න ආකාරයට තමයි ලියන්නමං කලින් වි ලෙව්වාගේ දෙක හතර කියල ලිව්වයි කියත කොට එක සංඛ්‍යාරතාාවවෙතකොට විධ ආකාරයට ඊළඟ තුන්වෙනි පදය අපිට ලියන්න පුළුව හයකෙල් ලියන්න පුළුවන් අටෙල් ියන්න පුළුවන් දහසේ කෙල්ලියන්න පුුවන් එතකොට එහෙම විධ සංඛ්‍යාතකොට තුන්වෙනි පදයවිතට ලියන්න පුළුවන්. එතකොට යාකාරයට එතකොට අපි එහෙම ලියන්න බැරි තත්තයට එතකොට මේ තුන් වෙනි පදය හතරවෙවැනි පද වගේ ලිවවා හම එතොට එතකොට ඒ යම් කිසි රීතියකට අනුව තමයි එතකොට පද ඊළඟට පිළිගැස්සෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවදී එතකොට එදූල පුතාල එතකොට ඒ ඒ සංඛ්‍යාරත්තාව ඒකදී සියවෙනි පදයකීයද දහස්වැනි පදයකීය ද එහම කියලා තේරුම් ගන්න පුළුවන් මේ නීති අත්යන රීති අත්වය නිසාම පද පිළිගස්සපුතිෙන ඒ නිසාදුලපුතාල මේ අවස්ථාවදීත කොට අපි කතා කරේතු කොට අප මෙිතඛ පද සංඛ්‍යාව පිරිමිත ු සංඛ්‍යා රථාවක්්‍යතකොට ඒ අපි මේආකාරෙම දක්ොල නිඳස සුනිදක්වල තියන ආකාරයටත කොට මේ පද කීපයක් ලියලා එකකම වත්දාලා තිත්වුණකින් තමයි අපි නිරූපණය කරන්න. මේ මේක තියන කොස් ේනම කියවන්න මේ කල්ලා තියන නිසාදූ ලපුතාලා පළවෙනි පිටුව දෙවෙනිි පිටුව ඒක. කිය බලාහොන්සට මේකෙදී එක එක කියන අ්‍යාසක පොඩ්ඩක් කරන්න අපිආපඋපාරාකක පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ ඊළඟට අපි කතා කරන්නේ එක දෙක කියන මේ සං්‍යරථාවක පොදුපදය කියනෙක් තැනමයි අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්න මේකොටසා අපි කල්ලා තියෙනවල් එක නිසාක් වේගෙන් ඒ කතා කරන්න බලාපොරොත්තුව වෙනවා එක අපි සං්‍යරථාවක පොදුපදය කියනක් කියන තමයි ඊළඟට කතා කරන්නතකොට සංඛ්‍යාරත්තාවක එතකොට පොදුපදය කියන කොටස එතකොට මේ පොදුපදය කියන කොටස ගැන තමයි අපි කතා කරන්න කලින් අවස්ථාවිද අපි කතාකරපුේ ප්‍රබෝට එතකොට යම් කිසි ඒ ත්‍රීතියක් එතකොට මෙ මේ ආකාරයට ගෙන අන්න කියන එතකොට ඒ අවස්ථාවද යම් සමීකරණයක් දුන්නහම අපි කලින් අවස්ථාවදි දී කියන එක රි එක කියල මණ්ඩි වූ් තකොට මේකරවබෝට දීලා එන් කියන එක අපි හැමණි තරෙම දැක්වෝතින් එතකොට රොබෝඒ අවස් ස්ථානයට ඒ වාහනය තියෙන ස්ථානයට ම හරියටම අවශ්‍ය බඩුක්්ටික ගිහින් දෙෙනවා ඒක ගැන තමයි අපි කතා කරේතකොට මේ අපිට ඊළඟට වැදගත්තෙන්න්න එතකොට මේ මේ සමීකරණය අපි කොහොමද ගොඩනාගන්න කියන එක තමයි කතා කරන්නම එතකොට අපි ඒවාහන කීවැනි යට බඩු ගෙනියන්නේ කියනෙ අපි දන්නවා අපි මේ වාහන තියෙන ස්ථානයට අදාළ ඒ ඒක සමීකරණයකින් කොහොමද අපි දක්වන්නේ කියන එක තමයි මේ කතා කරන්නේ එතකොට මේකට අපි කියනවා සංක්‍යා රථාවක් නම් රොබෝගි පිහිට පුලයි එක ස්ථානය ගැන කතාකරේ අපි ඊළඟතා පවු සංඛ්‍යාරථාව කියනකටාවත්තේීම මේ සංඛ්‍යාරථාව කියන එක මේ ආකාරයට පලවෙනි පදේ තියෙනවා අපි කතාකරපු දෙවෙනි පදය මේක තුන්වෙනි පදය හතරවිනි පදේතුකොට මේ පද හත්තරක් මේක දක්වල තියෙන අපිරිමිත වූ සංඛ්‍යාරථාවක් මෙතන දක්වලති අපිට කිවෝොත්ත එහෙම මේ සංඛ්‍යරත්ටාවේ සිියතුන්වැනි පදමෙක් දක්වල තිනෙන සිතුවෙනි පදේ මොකද්ද කියලා. අපිට පදක සියතුනක් ලියලා ඒ එක සියතුන්වැනි පද මේක කියල කියන්න බැත්තන මංකලින් අවස්ථාවවිති කිව්වා ඒ රෝබෝග පීටන ස්ථානය හැම එකක්ම අපිට ගණනය කල්ලා රෝබෝටා පහු් දෙන්න ගොට ජොත්තහෙම අපිට ඒ මිනිස් මනුස්සේ ගණනය කරන්න කොට එතකොට හිස්පි දෙකඩුවේ නොතකොට ඒ වගේම වරදින්න පුළුවන් හැකියාව වැඩි වෙන වෙතකොටඒ ඒත්කොට ඒකන වලක්කු ගන්න අපි කෙලින්ම මේ වගේ සමීකරණයකින් අපිට දක්වන්න පුළුවන්නා එතකොට අපිට පුළුවන් එතැන්ට කිරම ඒ රොබෝ යව යවන්න ඒ නිසා අපිට මේ වගේ සමීකරණයක් අපි ඒ පොදු සමීකරණයක් ගොඩ නගාගන්න කොහොමද කියනෙ එක තමයි මෙතඳීම කතා කරන්න අදන්නේ සං්‍යාරට අාවක නං අපි ඒට එන්වෙනි පදේම නැත්තං අපි එතකොටඒට පොදු පදේම නැත්තං සාධාරණ පදය කියක් කියනවා දලපුතාට මොනහරි හන තියෙනවද අහන තියනවත් දුරපුතාරට නෑස අපි අපි ඒනං පාඩමට අප පහවාාවොත්තේම සං්‍යාරටවක එන්වැනි පදය කියන එක අපි ඒ ප්‍රකාශනයක් වජය ප්‍රකාශනයකින් කියෙ දක්වට තියන එතකොට යම් කිසි ප්‍රකාශනයකින් අපි දක්වන්න පුළුවන් එතකොට අපි ඒ පදය දුන්නු හැටිය එතකොට එතැන්ට ඕන දෙයක් ඒ අපි කලින් අවස්ථා කතා කරපේ වාහන ඒ තියෙන එකක්ලස්කන ස්ථානතකොට ක්ලස්කන්න ස්ථානයට අවශ්‍ය ස්ථානයට අපි ඒ අවශ්‍ය බාන්්ඩ ගෙනන්න පුළුවන් එතකොට මේඉතාම වැදගත්යෙන ඇත්තටම පියාද පරිගානක තාක්ෂණයහම භාවිතා කන නිසා ඇත්තරම ඒ වගේ දේවල් ඇත්තරම ඒ පරිගාණන පෝග්‍රමීන් කියලා දූලපුතා ල ඉස්සර හට අනාගතය එහෙම ලියන ඕනා එතක කොට ඒ වගේ දේවල් ඒ වගේ පිල් දෙක ඉගෙන ගන්න වනාං ඇත්තරම ඉතාම වැදගත්ත නො මේ කොටස ඇත්තට. අප මේකට මේ සංඛ්‍යාරටාවලද අප පොදු පදය එහෙම ඇත්තම් සාධාරණ පදේ කියලා කියන වෙනත් මතක තියාග මොකද අපිට ඒ පොදු පදේ හොයයාන්න එහන ත් සාධාරණ පදේ හොයන්න කියර තමයි අපිට පශ්නයකති දෙන්නේ. අපි මේ අපි ඊළං මේ බැලුවොත්ත හෙම මේකද අපි සාධාරණ පදේ හොයන්න කොහොමද කියන එක පොඩ්ඩක් අපි මෙදැදි බලන්න මේකද බලනවා. එතකොට මේකද අපි මේකොට ස බැලුවොත්ත හෙම පලවෙනි පදේ කියන එක දෙක කියල දක් කොල තියෙන කොට මේකදී පලවෙනි පදේතකොට කොට පලවෙනි පද එතකොට දෙක කියල දක්වන්න එතකොට පද පදයගේ ලැබිල තිනාකාර එතකොට දෙක වැඩි කිරීම එකෙන් තමයි එක ලැබි යන කරිට දක්ව කොට මේ මේ සංක්‍යාරටාව ගැන කතා කරන්නේ දෙක හත්තර හය අට කියන සංඛ්‍යාරත්ථාව එතකොට සංඛ්‍යාවක එතකොට ගුණකාර සංරථාව පොදු පදේ වෙන අවස්ථාව ගැන තමයි කතා කරන්න එතකොට සංඛ්‍යාවක ගුණකාරයක් සං්‍යරථාව පොදු පදේ වෙන අවස්ථාව ගැන තමයි මෙතන මේ කතා කරන්න එතකොට මේ මේ අවස්ථාවද කතා කරන්නේ දෙක්ක හත්තර හය අට කියන සංඛ්‍යාරටාව ගැන තමයි මෙතන මේ කතා කරන්න එතකොට පළවෙනි පදය කිය එක බැලුවොත් එහෙම එක දෙක කියලවෙන එතකොට මේක දෙක වැඩිකිරීම ැන පළවෙනි පදේ නිසා එතකොට දෙක වැඩි කිරීම එක කියල දක්වො තිනකොට දෙක වැඩිකිරීම එක තමයි දෙක නි පදේ ැලුවොත් හතරඒ කියනන්නේ හතර හැදිල තියෙන කොම දෙක ඩිකිරීම දෙක තුන්වෙනි පදේ බැලුවොත්තම තුනක් හය කියන එක එතකොට දෙක වැඩි කිීම තුන්න එතකොට හැම අවස්ථාවදම දෙක කියන සංක්‍යාවෙන් ඒ පදය වැඩි වුණහම තමයි මේ ඒ පදස්ථානය කියන හතර වෙනම් හතරවෙනි එක පදේතකොට ඒ එතකොට ලැබුණ වැඩි වනාම තමයි පදේ අගේ ලැබෙන්ද එතකොට මේ අවස්ථාවදී දහවැනි පදය අපි හොයන්න ඕනම් එතකොට දෙක වැඩි කරනවා එතකොට දහයි එතකොට අපිට ලැබෙනවා විශ්සයි කියලාා මේ අවස්ථාවදි එතකොට එන්වැනි පදය කියන අපි හොයන්න ඕන්නම් මොකොද කරන්නේ දෙක වැඩි කන්නනව එෙන්වලෙන් එතකොඩට අපිට ලැබෙනවා දෙකයි එන් කියලා එතකොට මේ අවස්ථාව ඉතාම් පහසු අවස්ථාවක් එතකොට ඒ දෙකේ ගුණාකාරවලින් තමයි එතකොට ඒ ස්ථාන දී පොදු පදේ ලැබිල තියනෙක කොා අපි මේක දී ප පොදු පදය එන් කෙක හමත්තකොට දෙකයි එන් තමයි පොදු පදයවෙන්නේ අපන් වනි පදකොට බැලුවොත්තහ මේක දෙකයි එන් තමයිතකොට පොදු පදෙම නැත්තන් සාධාන්න පද අපට ලැබෙන මේ එන් කියනෙ එක ධානනිකිලයක්ක් කියෙල එක දක්වල තියනකොට දානනිිකිලයක්ක් කියල කිය එක දෙ තුන එහෙම ඒවගේ සංක්‍යාතකොට මේක රිින කියලනත්ත්‍රීණය එක ින දෙක එම රීන තුන කියන එක ඒව වෙන්න බැහැ කියන එකයි. ඒවගේම භාගය හතරෙන් එක එහෙම සංඛ්‍යාවන්න බැහැ කියන එක තමයි මෙතනින් මේදක් කොලති. ඒක හොඳ මතකතියාගන්න එතකොට අපි පදයක් විදියට ගන්න පුළුවන් කලින් අවස්ථාවද අපි වාහනය ක්ලැස් කන්න අවස්ථාවගෙන කතා කරා. වාහනේ කරැස් කන අවස්ථාවගෙනන කතාර ඇතුකොට පලවෙනි වාහනය දෙවිනි වාහනය නි වාහනය ක්ලස්ක අවස්ථාවති නවා මේ වාහන බාගය කියන එකහමාර කියන ඒවාගේ අවස්ථාවක් නැහැ කියල දුල පුතාලක්ො දීදන්න දෙයක් එතකොට පලවිනි වාහන ක්‍රැස්ක නවස්ථාව ස්ථානය දෙවැන එක තුන්විනි එක හෙම ඒ එක එක දෙක්ක තුන ඒවාගේ ඒ මේ වගේ සංඛ්‍යයා අපි ධනන කියල කියනවා රින එක කියලා එහෙම ස්ථාන කියන එකක් නෑතකොට ඒ නිසා ඒක මේ එකක් දෙක තුන ඒවාගේ එධනනිි කල කියන කියනව මේවට ඒවාගේ සංඛ්‍යා විතරෑ පවතින්නේි මේක හතරෙන් එක කියලෙ එකක් නෑතු කොට එක දර්ශම පහ කියල ඒ වගේ ඒවා නැහැ කියන එක තමයි දලපුතාල මතකතියා අපි මේක දී ඊලාංක කොට සරගියොත්ේම ක්වගෙන් කරන්නව දූලකපුතාල අනිවාරයම පොතේ තියෙන කොටසා අනිවාරයම එක දෙපාක් විතරම කියවලලා හොඳට තේරුම්ගන්න ඇතම මංමේතන මේ සාරංශයක් විදිර කියන්නේ පොතේ තියෙන කොට ස අනිවාරයෙන්ම කියවලත් එක තේරුම් ගන්න අපි මේ කලින් නතර කරපුතැන්ට ආවහම ඒ හිමි පොත කියව ගමා අපි ඒ කතා කරන්න බලාපොරොත්වෙනවා ඊළඟට එතුකොට මේකෙදී කලින් අපි අතාකරපුයේ සංඛ්‍යා රටාව වෙතකොට දෙක හතර හය අට කියර දක්කො සංඛ්‍යා රථාවත කොට දෙකෙන් පටන්ගෙන එතකොට ඉරට්ට්‍ය සංක්‍යා එතකොට ඒ දෙකේ කුණනාාකාරන සංක්‍යාතකොට ඉරක්්ටේ සංඛ්‍යාත කොට එතකොට ඒ ආරෝහණ පිරිිවෙල්ට පද පිහිට සංඛ්‍යා රටාව කිය කියල දක්වලට එතකොට දෙක්ක අහතර හය අටට කියවගේ ඒ සංක්‍යයා කටාව ගැන තමයි අපි කතාතරේ මෙතන ඒ සංක්‍යාරටටාව ගැන තමයි අපි කතා කරේතකොට තිත්තුනකින් එතකොට අපි දැක්වුව එතන ඒ සංක්‍යාරථාව ගැන තමයි අපි අතාකරේත කොට ඒ අපි තිත්තුනකින් මෙහම දැක්වවා අපි ඊළ කොට සසරගිය ඔත් එේම මේකදී විනිද්ද සුන එක කියන කොටස ඒ දුල පුතාරයක පොඩ්ඩක් කල්ල බලන්න එක ඇත්තටම කෙදී දෙකෙන් පටන්ගෙන මගේ පොඩ්ඩක් කොට සක්විත මන්සුරු කරන්නන් එතකොට දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර ආරෝහන පිළිවල්ට පද පීටි සංඛාරථාවේ කොළොස්සනි පදය. එතකොට මේ අවස්ථාවදී අපි එකකලොස්සනි පදය හොයන්න එක සිය තු තුන්වෙනි පදය හොයන්න ලාඩ හසය විසි අට වෙනි කියද කියලා මේ මහල තියෙනවා එතකොට ඒ අවස්ථාවදී අපි සාධාරණ පදය සාධාරණ පදේ අපි දක්වන්න පුළුවන්න හම් සාධාරණ පදය දක්වන්න එක ඉතාම වැදගත්ත නො මොකොද අප එකසිය කොස්සනි පදේ කෙල්ල කිවත්තයෙන් පද කොළහක්ලියලා ඒ පදේ හො නමැ කියෙනෙ එක හිතරම් ප්‍රායෝමික නෑයි වගේම එක සය තුක් කියවත් එහෙම එක තව ික මර හත්. කොට හත්සිය සි අට වෙනිකි වෙනි පදෙකවොත්ත එක තවත්තමාරුවිෙන තකොට ඒවාගේ අවස්ථාවලද අපි සාධාරණ පදය මේ අවස්ථාවද සාධාරණ පදය අපි ලිදියන වෙතකොට අපි මේ සංඛ්‍යාරථවිතකොට මුලින්ම ලියන්න ඕන සංඛ්‍යා හතාාවී සාධාරණ පදය කියල ලියලා පදේතුකොට එක සමානමෙනෝකීයද දෙකේ ගුණාකාරතකොට දෙකයි එන් කියලෙනතකොට මේ අවස්ථාවද පෙන් කියන එක නම් එතකොට මුල් පද දෙක් වෙනතකොට දෙකෙන් පටන් ගන්න කියලා දක්ොල තින් නිසා ත කොට දෙකෙන් පටන් ගන්න කියන නිසා ඇතකොට එක හරි වෙනතකොට මේ අවස්ථාවද එතකොට මේ අවස්ථාවදතකොට අපිට අවශ්‍ය වන්නේ කොළොස්ටනි පදතකොට එන් සමානයි එකකුළ හො වෙන්න විට කියලා අපිට ලියන්න පුළුවන් හලින් අවස්ථාවදිමං වාහනේක්ලැස් කන්න අවස්ථාව ගැන කිව්වොත්තහෙම ඒ එකකුලොස්සරි වාහනය කියලා කියන්න පුළුවන් මේ අවස්ථාවකට එකකලොස්සනි වාහනේ කොච්චර දුරකින් තියෙනොද කියලා ඒ කියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවදේ තකොට අපි මේක බැලුවොත්ත එහෙම ඉන් සසාමාන එකුලා වෙන කොට එතකොට ඒ එතකොට දෙක්ක පැඩි කිරීම එකලා ඒ කිය කියන්නේ විසි දෙක තමයි එකකුලොස්සනි පදේ එම නිසා එතකොට එකකුලොස්සන පදය කොලොස්සන පදේයකොට සමානයි විසි දෙක වේ කියලාහරි එම විසික කියල යන්න පුළු ඒවාගේම දලපුතාල එකසිය තුවැනි පදයත් ඉට හත්සිය විසිටකිීවනි පදේ කියන එක මේ හලතිම හත්සිය විසි අට කියනක විත සුළු කරන්නා දූලපුතාල කසිය තුවෙනි පදය කියන එක ඒ සුළු කරල බලන්න මන්තුවැනි කොඩ සැවන මේ හත්ය විසිට කීවවෙනි පදේද කියන අහලක් යන කොටස ැන ඒක විතරක් පැහැදිි කරන්න බලාපොරොත් වෙන මේ කකොටසේ. මේකදී අපි කලින් අවස්ථාව වගේ තකට සාධාරණ පදය අනිවාර්යම ලියන්න ෝ එතකොට සංඛාරටාවේ සාධාරණ පදයසාමානය එතකොට දෙකයි එ. එතකොට හත්සය විසි අට වෙන්නේ එන්වන පදේ යි සිතූවිට ඇ කෙල්ලි යන පුළුවන් පදේයයි සිතූ විට එතකොට එතොට මේකද අගේ වෙන්න එතකොට මේ අවස්ථාවදී එතකොට එවැනි පදේ තමයි හත් සියය විසි අට වෙන්න එතොට අපි මේ මේකෙදී දෙකයි එන් කියන එක හත්සය විසි අට වෙන එතකොට මේ අවස්ථාවදී දෙකයි එන් කිය එක හත්සය විසි අට දූලකපුතාරට පුළුවන් දෙපැත්තම දෙකින් වෙදන්න එතකොට එන් කියන එක සමාන වෙන කියීයද හත්ත දෙකින් බදුව හාම එතකොට තුනයි කොට අයයි එකක් ිතුරුයි දුල හදකින් බද හම අයයි අට දෙකින් බදදු හම අතර තුන් සය හැට අතර වෙනෝ එකගේතකොට අප පිලියාන පුළුවන් නිගනි වාරයම මෙතනින් අතර කරන්නේ පාත්තටම මෙතනින් අතර කරන්නේ පාදූල පුතාලා මේකානි වාරයම වචචනෙන් ලියන්නතකොට හක් සීය විසි අට එම නිසා හක් සය විසි අට වෙන්නේ තුන් සීය හැට හතර වන පදය කර ලියන්නේ එක ඉතාම වැද ගත්තම ඒ ඉතාම වැදගත්තන එතැන්ට අනිවාරයෙන්ම එතකොට ලියන්නේ කොටස මෙතැන්ටමකාම්ම වාරියහන්න දීරවා දලපුුතාරට ටිකක් වේගෙන් කරන නිසා පොඩ්ඩක් තේරුම් ගන්නා පහසු වෙන්න පුළුවන් මේක අනිවාරයෙන්ම මේ පස්සෙන පිටු ඒටිගේවා මෙෙන එකං ඒතිික දුලකපුතාලා ඒ ගනම් හද ලායික පොඩ්ඩක් එක පුරුදු වෙන්න තරම් ඒක වැදගත්තික අපි කතා කරය එක නිසා එක පහසුවෙන් හැෙල මං හිතන ඇත්තරම දුල කුතාල ොඩක් එක සුළුකොල්ල බලන්න අපි ඊළඟට කතා කරන්නතකොට තුනෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර ආරෝහන පිළිවෙලට පද පිටි සංකයා ර්ටාවක් කියන කෙලා තමයි ඊළඟ තියන්නේ එතකොට මේ අස්ථාව දකොල් බැලිුවොත්හෙම තුනෙෙන් පටන් ගන්නතකොට තුන්නාහය නමය දොළහ කියලා මේ අවස්ථාව තමයි මෙතන මේ කතා කරන්නේ කොට මේ අවස්ථාව තමයි තියෙන්න්නේෙතකොට අපි මේක බැලුවොත්තේ මැතකොට පමුල් පදේ බැලුවොත්තේම පලවෙනි පදේත කොට තුන කියල තියෙත කොට මේ තුන හැදිල යෙන කොමද තුන වැඩිකිරීමතු එක දෙවැනි පදේය හය කියල තියන්නෙනකොට තුන වැඩිකිරීම දෙකින් තමයි හය හැදිල තියෙන්න්නේ තුන්වැනි පදේ තියෙ නමය කියලත කොට තුන වැඩකිීම තුනෙන් තමයි නමය හැදිර තියෙන් හතර වැනි පදය තියෙන ොලහ කියලත කොට තුන වැඩිකිරීම හතරෙන් තමයි දොළ හැදිරතිය වගේ කොට අටවෙනි පදේත කොට අටවෙනි පදේ බැලුවොත්තේම එක තුන වැඩි කිරීම අට ඒයන්නේ විසි හතරක් වෙන වෙතකොට අටවෙනි පදේ ඒකදී එන්වැනි පදේතකොට ැලුවොත්තේම තුන වැඩි කිරීම එ කියනකෙන් තමයි එකොට එන්වෙනි පදේ හැදත කොට එක තුනයි එන් වෙනවා මේකදී ඒ මේකද මේ තියෙන්න්නේ පදය මේක ඒ පොදු අන්තරේ ගැන මේකදී තුන කියලායින්නේෙදී පොදන්තරයග ඒකදී එක තුන කියනක තමයි මේ අවස්ථාවදී තුන තුළ එක්හ වෙල තමයි මේකට හයට තුනාක්කිෙක් කහු නාමේතකොට තුනට හය තුනාක්කික් කහුුණනාම ය හයට තුනක් කවු නමය ම තුනක්කික් කහුනාම දු හතකො තුනේව තමයිම තන හැල වැඩි ර ය එතකොට තුන්නේ ඒවා වැඩිවවී තමයි මේ පත්ද හැදිල තියෙන් එතකොට ඒක නිසා තමයි තුනෙෙන් වැඩි කරන්නම එක වැඩි කිරීම තුන කියන එක දෙකකි වැඩි කිීම තු තුන වැඩි කිීම තුන හතර වැඩි කිරීම තුන්න ඇතුකොට ඒ අටවෙනි පදයන අට වැඩිකිරීම තුන එන්වැනි පදේ නාම් එ වැඩි කිරීම තුනවෙෙන් එතකොට මේ ආස මේ සංකඛාරථාවේතුකොට අපි එන්වැනි පදේ ගත්ත හම එවන පදේ අපි ගත්ත හම එතකොට එක තුනයි එන් වෙනවා එවෙනි පදේ එතකොට අවස්ථාව අපි ඒ එන්වැනි පදේතුකොට තුනයි එන් කිව්වා එතකොට තුනෙන් පටන්ගෙන තුනේ ගුණාකාර ආරෝහන පිළිවල්ට පද පිටි සංඛ්‍යාරතා වෙතකොට සාධාරණ පදය තුනයි එන් කිය එක මේකෙදි කතාක නිවාම දලතා හට කතා කන්න කොට තන සාධන්නන පදය කිය එක සසාහර වෙලාවට දූලපුතාලට දැන්ට පටිලන්න පුලුවන් අපි ස්තරහට කතාක කන කොට ගනාන හදන කොටඒ එක අනිවාරයම දූලපුතාරට තේරුම් ගන්න පුළුවන් වෙන එක ඇත්තටම ඒ නිසා කිස්සරහටයක කොට ගනම් හදන කොට වා තේරුම් ගන්න එක පුළුවන් වෙන එක ඇත්තටම එක නිසා මෙතනක පොඩ්ඩක් ඉස්්‍රර ගනාම් හදනකොට එක හාවකින් තොරවත් තේරුන්ගන්න පුළුව අපි මේකෙද ඊලාම් කොරස ැලුවොත්තහෙම මේ අනුව හතරෙන් පටන්ගෙන හතරේ ගුණාකාර ආරෝහන පිළිවල්ට පද පීටි සං්‍යාරථාව සාධාරණ පදය හතරයි එගෙනක එතකොට හතරෙන් පටන්ගෙනතකොට හතරරි ගුණාකාරයතුකොට හතරෙන් පටන්ගෙන හතරි ගුණාකාර ආරෝහන පිරිිවල්ට ප සං්‍යාරථාව සාහධාරන පදය ි හත්තෙන් පටන් ගත්තු තේ හතරින් පටන් ගන්නමකින් මන් ලිවොත්තේ මහතර අට දොලහා දාසය කියන මේ සංක්‍යයා අරථාව ගැන තමයි මේ කියන්නේ එතකොට මේකෙදී මුල් පදය හතරයිතුකොට මේක හත්තර ගුණාකාර හතර අට දොල හාදාසයඒ මහතර හතර වැඩි වෙලා තියෙන කොඩ හතර ගුණාකාර වැඩි වෙල තියෙ කොට මේක අපි හතරයි ඉන් කියලා මේ සාංකයාරටාව ඉන්වන පදේ තියන්න පුළුව ළඟට අපි හතෙන් පටන් ගෙන හතේ ගුණාකාර ආරෝහන පිළිවල්ට පීට සංඛ්‍යාරටාව සාධාන පදය අපි ඊළඟත බලන්නෙ කොට මේකෙද හතෙන් පටන්ගෙන එතකොට සංක්‍යරටාව ගෙන කතා කනන්න එතකොට මේක හත්ත කියන එක ඊළඟට දාහතර කියන එක ඊළඟට විසි එක කියන එක ඊළඟට විසි අට කියන එක ඊට පස්සේ තිත්තුනකින් අපි දක්වන එතකොට මේ අවස්ථාවදේයටකොට අපි හත තමයි එතකොට මේක දිහැම අවස්ථාවකද හත්ත තමයි මේ අත්තර තියන පොදුවන්තරය. පොදුවන්තරේ නෙ හත කියනක තමයි හැම අවස්ථාවක දිම තියෙන්න එතකොට මේ අවස්ථාවදි හතර තියවුණ එතකොට හත්තර කියන එක මේ අවස්ථාවක තිවුණ. එතකොට මේ හතේ ගුණාකාර තමයි මේක හැදිල තියනෙතකොට එතකොට අපි මේ පොදුවන්තරේ කියෙ එකක් ස්සර හට කතා කන්නවා ඉස්සරට නමේෂේනියදි කතා කන්නවා මේ පොදුවන්තරේ කියන එක එට පොදුවන්තරේ කියන එක තමයි එතන හත වුණේ එතකොට අපි මේ අවස්ථාවිදි එතකොට ඒ හත කියන එක එතකොට පොදුවන්තරේ හත වුණා එතකොට ඒ පදන්ත පොදුවන්තරය හත කියන එක ඒ පොදුවන්තරයේ එන්වැනි ගුණිතය කියන එක අනිවාරයෙන්ම සංඛ්‍යා රටාවක සාධාන්න පදයට එනවා. එක හොඳ මතකතියාගන්න ඒ පොදුවන්තරය කියන එක පොදුවන්තරය එන්වැනි ගුණිතය කියන එක ඒක තමයි සංඛ්‍යාරටයි පොදු පදයටඉන්නේ ඒක ඒකට තව සංඛ්‍යයාකට කොටස්සක් එකතු වෙලා තමයි ඒක හැදින මේ අවස්ථාාවදි ඒ කොටස මේකට මොහක් කරි එකතු වෙලා තමයි අප එකතු වෙලා හරි අඩු වෙල හරි තමයි මේකද සාධාරණ පදය කියන එක එන්නේ ඒකදී මේ අවස්ථාවදී ඒසා එක්ව වෙලතින අඩු වැලතිනක කොරස බිඳදුවක් වෙලතියෙන මොකද මුල් පදේ කියන එක මේ අවස්ථාවදී හත්තර වෙලතින් නිසා මේකෙදී මේ අවස්ථාවදී හත්තරයි එන් කියන එක එන් කියනෙකට එකක් දැම් මහම් මොකොද වෙෙන්නේ මේ හතරට සමාන වෙනවා. වැරදිලාවත් මේ මුල් පදය කියන එක සමානවුන් නැත්තාං මේකට අඩු කිරීම් එකතු කිරීම් සිද්ධ කරන්න වෙන එකට සමාන කරන්න තමයි මේකදදි හතරෙන් පටන් ගන්න කියල දක්ොල තියන්නේ එකයි විශේෂයෙන්ම මේක හතෙන් පටන් ගන්න කියෙ එක දක්වල තියෙන්න ඒකයි එතකොට හතෙන් පටන් ගන්න වනම් මේකදී මේ අවස්ථාව දි හතේ ගුණාකාරණම් තියෙන් එතකොට ඒක නිසා එතකොට මේකෙද හතයි එන් කියන එක තමයි පොද්දු පද මේ එන්වැනි පදේවෙන්න එන සාධාන්න පදේ මේ අවස්ථාව දි හතරයි එන් කියනෙ එක තමයි සාධාරන පදයවෙන්න මෙතැන්ට වෙනකාන් දූලපුතාරට වතියෙනවාද அි කතා ක දලතාට එටැ තිෙන හන්න පුුවන් මේ සාධාරණ පදේ කියන එක එක ලොකුවට හිතන්න අශ්‍ය නැත්තටම දැන් තේරම් නැතත්ටම අපි ඉස්සරහට කොටස කන්න කොට අනිවාරයෙන්ම දූලපුතාරට මේ සාධාරණ පදේ කියන එක ඕනම සං්‍යාවක සාධාරණ පදය කොහොමද ලියන්න කියන එක ඒ ඉතාම පහස්සුවෙන් තේරම් ගන්න පුළුවන් වෙනවා එක නිසා ලොකුවට එක් කියන හිතන්න අවශ්‍ය නැහැත්තට මේ මේ ගනිතය පොතේ ඇතටම ඉතාම පහසුවට සරලව ලියලා තියෙනවා මේ එක කොඩස්කැ නැත්තටම නමුත් ඒක දූල පුතාලා ඉස්සරහට යනකොට ඒ ඕනම දෙයක් ඇත්තටම පහසුවෙන් සාධාරණ පදේලියන්න පුළුවන් කියන එක තේරුම් ගන්නවා. අපි මේ කලින් කතාකරපුේ පොදදු අන්තරය කියන එක වැඩිකිරීම එන් කියන එකට තව මොහක් කරි එකතු වෙලා තමයි මේ සාධාරණ පදේ ලැබෙන්න්නේ කියන එක දල පුතාලට ඉස්සරහට තේරුම් ගන්න පුුව කද මේ හතයි හත්ත කියන එකකද පොදන්තර හත වඋුණු අවාද නිසා තමයි හතයි එන් කියෙ කළ ලැබුණේ මේකදි පොදුවන්තරේ හතර උන්නු නිසා තමයි මේකෙදී හතරයි එ ලැබුණ කියන එක මේකද මේ එකතු වෙච්ච කොරස එකතු උන්න ඇත්ත මොකද මේකෙද මුල් පද අපි බැලුවොත්තහෙම කලින් අවස්ථාවදී අප හතරයි එන් කියෙ එක අවස්ථාව බැලගොත්තේම හතරයි එන් කියන එක එතකොට එකතු කිරීම ්‍යාම්කිසි සංඛ්‍යාවක් එක අපි කොහොමද බලන්නේ එන් කියන එකට එක දැම්මහම මේකැන මුල් පද බැලූ හම හතර කියලෙන්නතොඩ මේ අවස්ථාවදිී හතරයි එහෙනම් එකට බින්ඳුවක් එක් කහොනාමක කියන්නේ හතරයි එන්ම තමයිනිකදී සාධාන්න පදේ වෙන්න කියලක් එක ඉස්තරහාට දලකතාලට තේරුම් ගන්න පුළුවන් අපි අදර මෙතන මේ පාඩම අවසංකරන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ දවසේ මෙතනින් දම් පටන්ගන්න බලාපොරොත්තු වෙනවා අප මෙතන දම් ඊළඟ දවස කතා කරන්න බලාපොරොත්තු වෙන අපිහලින් පන්තියේද අපි මේකෙද මෙතැන්ටවෙනකං අපි කල්ලා තියන මෙතැටවෙනකං ක නිසා දූරපුතාල පුළුවන්නම් මේ තියෙන හත්තනින් පාඩම එකේ දෙක අභ්‍යාසය කිය තැන්රිසරහට එතැන්ටමෙනකා දෙ අභ්‍යාසයක් පුළුවන්ම් කරන්න පුළුවන්න ඒ ඉතාම වැදගත්තෙන ඇත්තටම ඒ අපි කතා කරන්න පුළුවන් ලබන පාන්තියේද අදට පාන්තිය මෙතනින් අව සංකරාණ බලාපොරොත්තු වෙනවා මෙ තැන්ටමෙනකා අනිවාරය ම දූලකතාලා කොටස මෙ නිදසුන දෙක කියන තැන්ට ස්සර මෙතැන්ටෙන කා අනිවාර්ය මේ ඒතන්ට ආප හදල බලන්නේ කොටස් ඇත්තටම ඒ ඉස්සරහට අනිවාරයම මේ සාධාරණ පදය කියෙනක මේක දී ලියන්නන්නේ කොහොම දෙ කියනෙ දලපුතාට තේරුම්ගන්න පුළුවන් ඇතටම ඒක නිසා මේකදී දෙපාරපිතරක පොට පොඩ්ඩක් කොඳ හදනය කරන්නේ ඉතාම වැදගත්තෙන. අදර පාඩමා පිමිතන අවසංකන්න වදූලකතාට මොන හරි පශ්ණ තියෙනවනක් අහන්න පුළුවන්